ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මෙම පෙත්සම ගොනු කර ඇත්තේ නීතිඥ අරුණ ලක්සිරි උණුවට්න මහතායි. පෙත්සම්කරු පවසන්නේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනයකට තේරීපත්වන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසු විසුරුව හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවයි. එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්ද තීන්දුව කර තිබුණා. එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නැති බවයි පෙත්සම්කරු පවසන්නේ. එම සංශෝධනය ජනමත විචාරණය අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන්තබා නොමැති නිසා නීතියක් වශයෙන් සැලකිය නොහැකි බවද පෙත්සමේ සඳහන්. එසේ තිබියදී 19 වන සංශෝධනයේ තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බව ඔහු පෙන්වා දෙනවා. මෙම තත්ත්වයේ හමුවේ ජනාධිපතිවරයාගේ නිල කාලයේ වසර 5ක් ලෙස සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීමට යාමතුරින් මැතිවරණ කොමිසම් සභාවද ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවටද ඔහු චෝදනා කරනවා. මේ අතර අද පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. බ්‍රේකින් නිවුස් එකක් විදියට දැන් මොහොතකට පෙර ආවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කර අනුමැතිය ලබා ගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් දැන් ඉදිරිපත් කරයි කියලා. තව දවස් 4කින් මැතිවරණ කොමිසමට නීත්‍යානුකූල බලයක් පැවරනවා ජනාධිපතිවරණය පවත්වන්න. ආසන්න මොහොතේ අවසන් තප්පරේ ඉතාම ව්‍යාකූල තත්ත්වයක් කුමන්ත්‍රණකාරීව මේ ව්‍යාකූල තත්ත්වය රට තුළ නිර්මාණය කරනයි. ඩලස් අලහප්පෙරුව මැතිතුමා ඉදිරිපත් කරා මටත් මේ ටෙලිෆෝන් එකට ආවා ඇලර්ට් එකක් ලක්සිරි කියලා කවුද නීතිඥ මහත්තයෙක් දැන් දාලා තියෙනවලු මේ අධිකරණය විහිළුවක් කර නොගත යුතුයි නීතිඥවරුන් සහ රටේ ජනතාව. ඒකම අධිකරණය තේරුම් ගන්නත් ඕන අධිකරණය අපක්ෂපාතීත්වය තියාගන්න. කවුරු හරි යාළු මිත්‍රෙක් ඇවිල්ලා නඩු තීන්දුවක් ඉල්ලුවයි කියලා දෙන තත්ත්වයට අධිකරණයට පත් නොවිය යුතුයි. අපි පැහැදිලිව කියනවා අපි දේශපාලඥයෝ විදියට අපිට අවුරුදු 5කට නම් පාර්ලිමේන්තුවේ බලය දුන්නේ අපි අවුරුදු 5කට වැඩිය දවසක්වත් ඉන්නේ නැහැ. මේ රටේ ඕනම දේශපාලඥෙක් අර ගමේ ගොඩේ තියෙන්නේ අර සිංහලෙන් කියන කතාව තියෙන්නේ. බල්ලා මාක් එකට ලේබල් ඇලෙනකන් අපි ඉන්න ඕනේ නැහැ. ජනතාව යම් කිසි කාල සීමාවකට බලය දුන්නා නම් ඒ බලය මොන ආයතනයේද කියලා අදාළ නැහැ. බල්ලා මාක් නෙවෙයි ගෙදර යන්න ඕනේ.